අපේ රටේ 21 වෙනිදා අප්‍රේල් 21 වෙනිදා දැවැන්ත ම්ලේච්ඡ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අපේ රටේ ශේෂ්ත්‍ර ගණනාවක් බලපෑමට ලක් වුණා. ඒ අතරින් අපි විශ්වාස කරනවා ලංකාවේ කර්මාන්ත විදිහට සැලකුවොත් ඒ කර්මාන්ත අතරින් බරපතලම අර්බුදයට සහ ප්‍රහාරයට ලක්වුණු කර්මාන්තය තමයි හෝටල් සහ සංචාරක කර්මාන්තය. ඉතින් මේ හෝටල් සහ සංචාරක කර්මාන්තයේ මේ ප්‍රහාරයත් සමග ඇති වුණු ඒ බිඳවැටීම සම්බන්ධයෙන් අද වෙද්දී ප්‍රහාරය එල්ල වෙලා මාසයකට අධික කාලයක් ගත වෙලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයේ ඉන්න සේවකයා අති දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ 21 ප්‍රහාරය සම්බන්ධයෙන් 21 ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුව සියලුම ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වීම අතිශය මන්දගාමී වුණා. මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් පැන නැගුණු කිසිම ගැටලුවක් කිසිම ආකාරයකට විසඳන්න ඉක්මනින් කඩිනමින් විසඳලා ඒ ප්‍රශ්නවල තියෙන ස්වභාවය තේරුම් ගනිමින් ඒ ප්‍රශ්නවලින් ජනතාවට වෙලා තියෙන බලපෑම තේරුම් ගනිමින් ඊට මැදිහත් වීමේදී ආණ්ඩුව බරපතල අසමත්කමක් දක්වනවා. අපි දැක්කා මේ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ දවස් කිහිපයක් ඇතුළත මුදල් ඇමතිතුමා සංචාරක කර්මාන්තයේ කර්මාන්ත හිමියන් හෝටල් හිමියන් සම්බන්ධයෙන් යම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. මිලියන 20 සිට මිලියන 250 දක්වා ඔවුන්ට සහන පැකේජ ලබා දීමට මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරලා කිව්වා. ඒ වගේම අපි දැක්කා මුදල් ඇමතිවරයා විදිහට මංගල සමරවීර ඇමතිවරයා ඒ ගත්ත තීරණය සම්බන්ධයෙන් මේ හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න සංවිධාන කිහිපයකම ඉන්න නිලධාරි මහතුරු ඇවිල්ලා සන්තෝෂයේ සතුට ප්‍රකාශයට පත් කළා. නමුත් හෝටල් හිමියන් සම්බන්ධයෙන් යම් අවධානයක් ආණ්ඩුව යොමු කළත් මේ වෙද්දී හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න සේවකයා සම්බන්ධයෙන් ආණ්ඩුව එවැනි හෝ අවධානයක් යොමු කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ අසමත් භාවය නිසා අද වෙද්දී මේ රටේ හෝටල් ශේෂ්ත්‍රයේ සේවය කරපු 102කට ආසන්න ඊට මදක් අධික සේවක ප්‍රජාව ඍජුව බරපතල ව්‍යසනයකට මුහුණ දීලා ඉන්නවා. ඔවුන්ට ජීවිතයේ පවත්වාගෙන යෑම සහ තමන්ගේ දරුවන්ගේ හෙට දවස කොහොමද ගත කරන්නේ කියන අවිනිශ්චිතතාවයට මේ ප්‍රහාරයත් එක්ක ලක් වෙලා ඉන්නවා. නමුත් ආණ්ඩුව විදිහට විවිධ ණය, විවිධ පොලී පහසුකම්, විවිධ පොලී ආණ්ඩුව මැදිහත් වෙලා ගෙවන්න සාකච්ඡා කරමින් හිටියත් අද දවස වෙද්දී එවැනිම ඛේදවාචකයකට මුහුණ දීලා ඉන්න 102කට ආසන්න මේ හෝටල් සේවක ප්‍රජාව වෙනුවෙන් කුමක්ද කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් නිහඬයි. අනෙකුත් දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නිහඬයි වගේම පිළිතුරක් ලබා දෙන්න අසමත් වෙලා වගේම ජනතාව අතර පැන නැගුණු සැකය අවිශ්වාසය දුරුකරන්න මේ ආණ්ඩුව අසමත් වුණා වගේම මේ හෝටල් සේවකයෝ මුහුණ දෙන ප්‍රශ්නේදීත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්න අසමත් වෙලා තියෙනවා. ඒක නිසා අද දවස වෙද්දී කොළඹ නගරයේ ඇතුලේ එවැනි ප්‍රහාරයකට ලක් නොවුණු හෝටල් අතර වුණත් සේවකයෙක්ට ගෙදර ගෙනියන්න පුළුවන් වැටුප මුදල් ප්‍රමාණය රුපියල් 20,000ක් 25,000ක් අතර වගේ ගණනකට සීමා වෙලා තියෙනවා. සමහර හෝටල් වල අපි දන්නවා හෝටල් ශේෂ්ත්‍රයේ සේවකයා තමයි අපේ රටේ පල්ලෙහාම මූලික වැටුප් ලබන සේවක ප්‍රජාව. මේ සේවක ප්‍රජාව මූලික වැටුපට අමතරව යමක් හොයාගන්නේ නිතරම සේවා ගාස්තුවෙන්. ඒක නිසා ඒ සේවා ගාස්තුව කියන කාරණය අද දවසේ වෙද්දී
සමහර හෝටල්වල රුපියල් 5000ට සීමා වෙලා. සමහර හෝටල්වල රුපියල් 4000ට සීමා වෙලා. සමහර හෝටල්වල රුපියල් 7000ට සීමා වෙලා. මේ ආකාරයට ගත්තහම රුපියල් 13000ක් 15000ක් මූලික වැටුප ලැබපු සේවකයා සේවා ගාස්තුවත් එක්ක අද ගෙදර යන්න වෙලා තියෙන්නේ. තමන්ගේ දරුපවුල රකින්න යන්න වෙලා තියෙන්නේ රුපියල් 20000ක් විතර සාක්කුවේ දාගෙන. අපි අහනවා මේ රටේ කාටද රුපියල් 20000ක් සාක්කුවේ දාගෙන ගෙදර ගිහිල්ලා ළමයි දෙන්නෙක් හිටියොත් කොහොමද ජීවත් වෙන්නේ? තනියෙන් ජීවත් වෙන්නේ කොහොමද? මව්පියන්ට යමක් කරන්න පුළුවන්ද? දරුවෙකුගේ පාසලකට වියදම් කරන්න පුළුවන්ද? අමතර සියලුම වියදම් කපා හැරියත් කාලා බීලා ඉන්න පුළුවන්ද? මේ කියන වැටුපෙන් තමන්ගේ ජීවිතය රැක ගන්න පුළුවන්ද? මේ ආකාරයේ අතිශය දුෂ්කර තත්ත්වයකට හෝටල් සේවකයා මුහුණ දීලා ඉන්නවා.